ඉතින් වෙනද වගේ මමත් මගේ අලු හැමෝම අයබෝන් කියලා පිළිගන්නවා මේ ස්ට්‍රෙස්සල් මා සූරුප් channel එකට. ඉතින් ගොඩ දවසකින් වීඩියෝ එකක් ගේන්න බැරුණා. ඒකට මුලින්ම සමාව ඉල්ලනවා වලකින්. ඉතින් මෙතනින් පස්සේ දිගටම මේ channel එකේ videos බලා ගන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් පහළ දින subscribe button එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. ඉතින් අද වීඩියෝ එකේ අපි සම්පූර්ණයෙන්ම කතා කරන්නේ Redmi Note 10S එක සහ Note 10 5G කියන device දෙක අතරින් ඔයාලට ගෙවන මිලට වැඩියම features ලබා දෙන phone එක මොකක්ද කියලා මේ දෙක අතර පොඩි comparison video එකක්. ඉතින් ඒක නිසා අපි වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. මුලින්ම අපි ෆෝන්ස් දෙකේ design එක පටන් ගන්න සුපුරුදු විදිහට කතා කරගෙන යමු. ඉතින් ෆෝන් එකේ back ගැන කතා කරොත් ෆෝන්ස් දෙකේම අපිට plastic back එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ෆෝන්ස් දෙකේම plastic frame එකක් බලා ගන්න පුළුවන්. ඉතින් display ගැන කතා කරොත් display protection එක විදිහට අපිට Corning Gorilla Glass 3 protection එක බලා ගන්න පුළුවන් 10S එකේ සහ 10 5G ෆෝන්ස් දෙකේම. ඊළඟට button and ports ගැන කතා කරොත් ෆෝන් එකේ පහළ කොටසේ අපිට බලා ගන්න පුළුවන් type C port එක, ඒ වගේම speaker grill එක. 10S එකේ අපිට වැඩියෙන් බලා ගන්න පුළුවන් 3.5 mm headphone port එක. එවගේම ෆෝන්ස් දෙකේම මේන් මයික්‍රෝෆෝන්ස්. ෆෝන් එකේ සයිඩ් එකකින් අපිට බලා ගන්න පුළුවන් SIM tray එක ෆෝන්ස් දෙකේම. ෆෝන් එකේ උඩ කොටස අපිට බලා ගන්න පුළුවන් Note 10S එකේ secondary stereo speaker setup එක. ඒ වගේම IR blast එක සහ මේකේ noise cancellation microphone එක. 10 5G එක අපිට බලා ගන්න පුළුවන් IR blast එක සහ noise cancellation microphone එක. ඉතින් 10 5G එක අපිට stereo speaker setup එකක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඊළඟට ෆෝන්ස් දෙකේ දකුණු පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් side mounted fingerprint එක සහ volume rockers. ඊළඟට අපි ෆෝන්ස් දෙකේ display ගැන කතා කරමු. ඉතින් Redmi Note 10S එකේ display එක අපිට බලා ගන්න පුළුවන් අඟල් 6.43 full HD plus display එකක්. ඉතින් මේක AMOLED display එකක්. ඒ වගේම මේකේ අපිට බලා ගන්න පුළුවන් 450 nits brightness අගයක්. ඒ වගේම 1100 peak nits අගයක් මේ ෆෝන් එකේ අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට Note 10 5G එකේ display ගැන කතා කරොත් මේකේ අපිට අඟල් 6.5 display එකක් බලා ගන්න පුළුවන් full HD plus වලින්. ඉතින් මේක IPS LCD display එකක්. ඒ වගේම මේ ෆෝන් එකේ අපිට 90 Hz refresh rate එක බලා ගන්න පුළුවන්. 10S එකේ අපිට බලා ගන්න හම්බුනේ 60 Hz refresh rate එක. ඒත් එක්ක මේකේ 400 nits brightness එකක් බලා ගන්න පුළුවන්. උපරිම 500 nits විතරයි අපිට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ෆෝන්ස් දෙකෙන් outdoor visibility එක හොඳම ෆෝන් එක මොකක්ද කියලා අහුවොත් අනිවාර්යයෙන්ම Note 10S එක තමයි හොඳම outdoor visibility එකක් අපිට බලා ගන්න පුළුවන් වෙන device එක. ඉතින් හොඳ brightness එකක් බලා ගන්න පුළුවන් outdoor use කරද්දී Redmi Note 10S එක 10 5G එකට වැඩිය. ඉතින් 10 5G එක අපිට 90 Hz refresh rate එකක් දීලා තිනවා කලින් කිව්වා වගේ. ඒක නිසා ගොඩක් හොඳ smooth experience එකක් ගන්න පුළුවන් 10S එකට වැඩිය 10 5G කියන device එකේ. ඉතින් Redmi Note 10S device එකේ අපිට AMOLED display එකක් ලබා දීලා තියෙන නිසා මේක අපිට deep black බලා ගන්න පුළුවන්. ඒ වගේම always on display එකක් බලා ගන්න පුළුවන්. ඉතින් phones දෙකේ ගොඩක් වෙනස් විදිය benefit අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ display දෙකෙන් ඔයාලා කැමති display එකකට ඔයාලට යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊළඟට phones දෙකේ specification ගැන කතා කරොත් මේකේ මගේ අතේ මේ වෙද්දි බලා ගන්න පුළුවන්න්නේ 6GB RAM එක සහ 128GB ROM එක තියෙන version දෙක මේ phones දෙකෙන්ම. phones දෙකේ chipset ගැන කතා කරොත් අපිට Redmi Note 10S එකේ බලා ගන්න පුළුවන් වෙනවා MediaTek G95 කියන chipset එක. ඒ වගේම Redmi Note 10 5G එකේ අපිට බලා ගන්න පුළුවන් MediaTek Dimensity 700 series එකේ 5G chip එක. ඉතින් MediaTek Helio G95 කියන chipset එක අපිට බලා ගන්න පුළුවන් වෙන 12 nanometer වලින්. ඒ වගේම 700 series එකේ 5G chip එක බලා ගන්න පුළුවන් වෙන්නේ 7 nanometer වලින්. ඊළඟට මේ phones දෙකේ GPU ගැන කතා කරොත් අපිට බලා ගන්න පුළුවන් Redmi Note 10S එකේ Mali G76 කියන GPU එක. Redmi Note 10 5G එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ Mali G57 කියන GPU එක. ඉතින් gaming අතින් බැලුවොත් Redmi Note 10S එකේ gameplay එකක් තමයි ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. PUBG game එක අපිට smooth සහ extreme වෙනකල් සෙල්ලම් කරන්න පුළුවන් Redmi Note 10S device එකේ. ඉතින් ඔයාලට gaming experience එක හොඳටම ගන්න පුළුවන්. මොකද AMOLED display එක සහ මේකේ අපිට stereo speaker setup එකක් දීලා තියෙන නිසා කිසිම lag එකක් නැතුව ඕනම game එකක් සාමාන්‍ය medium high වගේ setting වලින් play කරගන්න පුළුවන් කිසිම case එකක් නැතුව. ඊළඟ Redmi Note 10 5G ගැන කතා කරොත් මේක අපිට 90 Hz refresh rate එක දීලා තියෙනවා. ඒ වගේම මේකේ single speaker setup එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ සාමාන්‍ය මට්ටමේ හොඳ graphic වලින් play කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. Note 10S එක මීට වැඩිය step එකක් විතර පොඩ්ඩක් ඉස්සරහින් ඉන්නවා settings වලින්. ඊළඟට ෆෝන්ස් දෙකේ බයෝමෙට්‍රික් ගැන කතා කරොත් ෆෝන්ස් දෙකේම අපිට fingerprint සහ face unlock බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් මුදුරට එකම සමාන speed එකක් තමයි ෆෝන්ස් දෙකේම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ දවස්වල Xiaomi ලාගේ release කරපු හැම ෆෝන් එකම ගොඩක් මුදුරට සමාන speed එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. 40,000 50,000 range එක යන device වල.
ඊළඟ ෆෝන් එකේ කැමරා සෙටප් එක ගැන කතා කරොත් 10S එකේ අපිට quad camera setup එක බලා ගන්න පුළුවන් ඒ වගේම 10 5G එකේ triple camera setup එක back එකේ බලා ගන්න පුළුවන් මුලින්ම අපි 10S එකේ කැමරා සෙටප් එක ගැන කතා කරමු මේක අපිට බලා ගන්න පුළුවන් 64 megapixel main sensor එක ඒ වගේම 8 megapixel ultra wide sensor එක සහ 2 megapixel macro සහ 2 megapixel depth sensors බලා ගන්න පුළුවන් Note 10S එකේ ඒ වගේම Note 10 5G device එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 48 megapixel main sensor එක ඒ වගේම 2 megapixel macro සහ 2 megapixel depth කියන sensors විතරයි ඊළඟට selfie camera විදිහට Note 10S එකේ අපිට බලා ගන්න පුළුවන් 13 megapixel sensor එකක් ඒ වගේම 10 5G එක අපිට 8 megapixel selfie camera වත් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ ඉතින් මේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ phones දෙකෙන් capture කරපු image sample කිහිපයක් සාමාන්‍ය normal sensor එකෙන් ගන්න photo වැඩිම details ප්‍රමාණයක් Note 10S එකේ බලා ගන්න පුළුවන් ඒ වගේම හොඳ dynamic range එකක් Note 10S එකෙන් බලා ගන්න පුළුවන් ඉතින් overall ගත්තාම main camera එකෙන් ගන්න photos Note 10 5G එකට වැඩිය Note 10S එකේ ගොඩක් ඉස්සරහින් ඉන්නවා කියන්න පුළුවන් ඉතින් portrait image ගැන කතා කරොත් Note 10S එකේ අපිට edge detection පොඩ්ඩක් පහළ මට්ටමක බලා ගන්න පුළුවන් කියලා තිබ්බා selfie ගැන කතා කරොත් Note 10S එක සාමාන්‍ය මට්ටමක ඉස්සරහින් ඉන්නවා කියන්න පුළුවන් 10 5G එකට වැඩිය ඒ දි macro sensor එක නම් phones දෙකෙම එකම විදිහට තමයි perform කරන්නේ night mode ගැන කතා කරොත් 10 5G එක 10S එකට වැඩිය සාමාන්‍ය ඉස්සරහින් ඉන්නවා කියන්න පුළුවන් ඊළඟට videos ගැන කතා කරොත් 10S එකේ අපිට 4K 30fps වෙනකල් video card record කරන්න පුළුවන් කියලා තියෙනවා Note 10 5G device එකේ අපිට 1080p 30fps වෙනකල් විතරයි video card record කරන්න පුළුවන් කියලා තියෙන්නේ ඉතින් video quality එක ගැන ගත්තොත් 10S එක සාමාන්‍ය 10 5G එකට වඩා ඉස්සරහින් ඉන්නවා කියන්න පුළුවන් ඉතින් අන්තිමට phones දෙකේ battery ගැන කතා කරොත් 10S එකේ සහ 10 5G එකේ phones දෙකෙම milliampere 5000ක බැටරියක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් 10S එකේ අපිට 33 watt fast charging support කරනවා. ඒ වගේම 10 5G එකේ 18 watt තමයි support කරන්නේ. ඉතින් 10S එක පැය එකයි විනාඩි 15ක් ඇතුළත full charge කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් 10 5G එක නම් අපිට පැය දෙකකට කිට්ටු කාලයක් යනවා full charge කරගන්න. ඉතින් battery level එක ගැන කතා කරොත් phones දෙකෙම ගොඩක් සමාන මට්ටමක තියෙන මොකද 10 5G එකේ ගොඩක් power efficiency chip එකක් තිබ්බත් ඒක 90 Hz refresh rate එක බලා ගන්න පුළුවන් වෙන නිසා phones දෙකෙන් battery සාමාන්‍ය එකම විදිහට තමයි drain වෙනවා බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ phones දෙක අතරින් මම තෝරගන්නේ මොකද්ද කියලා ඔයාලා අහුවොත් අනිවාර්යයෙන්ම Redmi Note 10S එක තමයි මම තෝරගන්නේ මොකද Note 10 5G එකේ අපිට 5G capability එක නිසා එයාලා ගොඩක් specification හලලා තමයි 5G capability එක අපිට දීලා තියෙන්නේ මොකද 5G chip එකක් මිලින් අධික වෙන නිසා ඒ නිසා අපිට 5G use කරන්නත් මේ වෙද්දි බැරි නිසා අපිට යන්න පුළුවන් හොඳම option එක තමයි Redmi Note 10S කියන device එක මේ price range එක අතරතුර ඉතින් ඔයාලා මේ ගැන මොකද හිතන්නේ කියලා අනිවාර්යෙන් පහලින් comment එකක් දාන්න. ඉතින් යාළුවනේ අද වීඩියෝ එක අපි කතා කරේ සම්පූර්ණයෙන්ම Redmi Note 10S එක සහ Redmi Note 10 5G කියන phones දෙකෙන් ඔයාලට ගැළපෙන phone එක මොකද්ද කියලා කරන comparison video එක. ඉතින් මේ video එක බැලුවා නම් ඔයාලට හරියටම තේරුම් ගන්න පුළුවන් මේ phones දෙකෙන් ඔයා ගන්නෙ මොකද්ද කියලා. ඉතින් මේ video එක ගැන මොකද හිතන්නේ කියලා අනිවාර්යෙන් පහලින් comment එකක් දාන්න. ඒ වගේම video එක share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් හම්බෙමු මේ වගේම video එකකින්. සුබ දවසක් හැමෝටම.